අයිබෝවන් සුබ දවසක් ඔයාල හැමෝටම. ඉතින් අද කතා කරන්න හදන්නේ අපි Gmail ගැන. Gmail එක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. නමුත් ඒකේදී සමහර අයට පොඩි පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඉතින් ඒකටද විසඳුමක් විදිහට මම ඔයාලට මේ Gmail පිළිබඳව කරන දෙවෙනි වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩක් වැදගත් කරුණු කියලා දෙන්න මම කල්පනා කරා. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් දාලා තිබ්බා මේල් යවන්න පුළුවන් ඒ වුණාට වෙලාවකට ඇඩ්‍රස් not found කියලා එනවා. සමහර අයට දින ප්‍රශ්න මට මේක print කරගන්න කොහොමද, මම කොහොමද මේල් එක download කරන්න කොහොමද, කවර document එකක එහම මේක print outs ගන්න විදිය කොහොමද, අන්න ඒ වගේ ගොඩක් Gmail ආසිත ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්න comment ප්‍රමාණවත් මදි කියලා මට හිතෙනවා. මොකද ගොඩක් අය comment තමයි මේකට කියලා දෙන්න උත්තරයක් දෙන්න කිපා මේක හරියට comments වලින් කියන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලා අහපු comments වලට උත්තර විදිහට මේ විදිහට අලුත් වීඩියෝ එකක් ගේන්න Gmail part 2 විදිහට. ඉතින් මේකෙදි ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි Gmail පිළිබඳ advanced දේවල්. ඉතින් මං කියනවා ඔයාලට මේ වීඩියෝ එක ඉවරන කම බලන්න. මොකද මේකෙදි මං ගොඩක් දේවල් කියලා දෙනවා. ඔයාලා ගොඩක් වෙලාවට දන්නේ නැතුව කරන දේවල්, ඒ වගේම ගොඩක් දේවල් Gmail account එකක් අයින් කරලා අලුතෙන් account එකක් හදන්නේ. මොකද ඒ වගේ දේවල් කරන්න පුළුවෙනවා. මොකද මේකේ හරියට වැඩ කරන්න දන්නේ නැතුව අලුත් Gmail එකක් හදනවා කියන එක බොරුවටම බොරු වැඩක්. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ ඔයාලට Gmail පිළිබඳව තියෙන ප්‍රශ්න සහ ගැටලු වලට විසඳුම් මොනවද කියලා මම දැන් කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. අද පොඩ්ඩක් කනෙක්ෂන් එක ස්ලෝ වගේ. ඔව් හරි. මේක තමයි ඔයාලට normal Gmail interface එක. මම මේක නිකන් මේ මගේ demo account එකක් මේක මම ඔයාලට පෙන්වන්න ගත්තේ. මේකේ අපි මේ tabs ටික මම ඔයාලට කියලා දුන්නා, inbox starter ඒ ටික කියලා දුන්නා. නමුත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මේකේ Gmail එකේ කොහමද අපි මේල් එක ඩවුන්ලෝඩ් කරන්නේ, කොහමද අපි print out එකක් ගන්න යන්නේ, ඒ වගේ දේවල් වලට සෑහෙන ප්‍රශ්නයක්. නෑ මේල් එකක් කෙනෙකුට යවුවාම ඒ මේල් එක ආපහු වාරටම රිජෙක්ට් වෙනවා, ආයෙ මේල් එක යන්නේ නැතුව යනවා, ඇඩ්‍රස් එක නෑ කියලා කියන. ඉතින් එක එක කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ඒකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට Gmail යූස් කරනකොට සාමාන්‍යයෙන් අපි ලංකාවේ නම් Gmail එක ගොඩක් වෙලාවට යූස් කරන අඩුයි. පිටරට නම් සාමාන්‍යයෙන් මේල් කියන එක හැමදාම යූස් කරන දෙයක්. ඉතින් නොදැනුවත් කරන දේවල් නිසා සහ ටයිප් කිරීමේදී කරන මිස්ටේක්ස් නිසා ඔයාලට අනිවාර්යයෙන්ම වැරදි කියන්නේ මිස් වෙන දේවල් සිදු වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. අපි හිතමු නිකන් මේ වගේ දෙයක් කියලා හිතන්න. මේක මට YouTube එකෙන් मेल ऐसी मेल पॉलिसी अपडेट लागेला थिंग मेकेद अभी गुडकलाट सा हेम मेल के वाल हिता वर्ड डॉक्यूमेंट कखारी पीडीएफ कखारी वाल कौर हर एवला तीन वाल तीन मेम मेल क्लिक करें क्लिक कर पास वाल बेन्न मेतना वेटना प्रिंट प्रिंट रैक वाल पेना प्रिंट ऑल के वाल बेन्न मेतना මෙන්න මෙතන ඔයාලට වෙනවා print කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා පුළුවන් print කරන්න මේ තියෙන message එක. ඒ වගේම මෙතන මකර document එකක් එවනං ඒක කෙලින්ම මෙතනින් print කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ message එක, ඒ කියන්නේ මේ ආව mail එක තව කෙනෙකුට යවන්න ඕන නම් ඔයාලට පුළුවන් මේකට මෙතන දෙනවා forward කියලා. बटन का मे मेल के उठमने तुटक पहालटने मेतन तीन फॉरवर्ड के मेक क्लिक कर पहा वाल मेतनी अलूत मेसेज कट वाला खलिंग वाट इवे मेसेज के थीट मे ऑटोमेटिक में वेटा इवे मेतन तीन फॉरवर्डेड मेसेज फ्रम नो रिप्लाई अट यूट्यूब डॉट कॉम के तीनवा थिंग सैट हेम तीनवा थिंग वाट पुलवा මේක කෙනෙකුට කෙලින්ම ෆෝවර්ඩ් කරා. අපි මැසේජ් ගහනකොට වෙන කෙනෙකුට ආපහු ඒක මෙයා වෙනකොට ෆෝවර්ඩ් කරන්නේ. ඒ විදිහට ඔයාලට පුළුවන් මේකේ කැමති ඊමේල් ඇඩ්‍රස් එකක් ගහලා @gmail.com කියලා ඔයාලට අවශ්‍ය කෙනාට මේ මැසේජ් එක කෙලින්ම මෙතන ටයිප් කරන් පස්සේ මෙතනින් සෙන්ඩ් කරපුවාම ඒක ඒ අදාළ කෙනාට යැවීමේ හැකියාව මේ ෆෝවර්ඩ් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට මේ Gmail වලදී දීලා තියෙනවා. රයිට් අපි ඒක දැන් ටයිම් කරමු. දැන් මෙතන තියෙනවා රිප්ලයි කියලා එකක්. දැන් මෙහෙම දෙයක් හිතන්න. මේ රිප්ලයි කියන එකෙන් කියන්නේ
හිතන්න ඔයාගේ ඔෆිස් එකේ සර් හරි ඔයාගේ ඔෆිස් එකේ CEO හරි ඔයාට එවනවා මේල් එකක් ජොබ් එකකට හරි මොකක් හරි එකකට ඔයාව සිලෙක්ට් කරන් ඉන්න එහෙම නැත්නම් ඔයා මොකක් හරි අපි හිතමු ඔයාගේ ජොබ් එකේම ඔයාගේ මොකක් හරි report එකක් හරි මොකක් හරි ලැබුණා කියලා මොකක් හරි එකකට හිතන්නකො ඔයා ඔයාට මේල් ඊමේල් එකක් කියලා තිනවා කියලා එතකොට ඔයා සක්සස්ෆුල් මේ වැඩේ කරලා තිනවා කියලා ඔයාට ඊමේල් එකක් කියනවා කියන්නේ එතකොට ඔයාට පුළුවන් ඒ ඊමේල් එකට reply එකක් විදිහට බෙන්න මේ විදිහට මෙතන තියෙන reply button එක click කරලා ඔයාට ඒ අදාළ කෙනාට ඔයාට අවශ්‍ය message එක මෙන්න මේ විදිහට type කර ගැනීම හැකියාව තියෙනවා අනෝයි විදිහට ඔයාට කැමති දෙයක් type කර ගන්න පුළුවන් ඒ වගේ මෙතන emojis දා ගන්න පුළුවන් ඒ වගේ එක එක දේවල් මේකෙන් කර ගන්න පුළුවන් ඒ වගේ මේක reply එකක් විදිහට මෙහෙම send කරපුවාම එයාට කෙලින්ම යවන්න හැකියාව තියෙනවා ගොඩක් වෙලාවට අපි ගොඩක් loyal විදිහට කියන්නේ අපි හිතන job එකක නම් අපි email එක බැලුවා thank you very much කියලා වගේ දාන්න මේ option එක වාට පාවිච්චි කරන්න පුළුවන් gmail වලදී ඉතින් gmail එකක් ඇතුලේ තියෙන reply සහ forward එක එන්නේ විදිහට වැඩ කරන්නේ ඒ වගේම අපි තව email එකක් ගත්තොත් අපි හිතන්නේ දැන් මෙතනින් compose කරනවනේ mail එක අපි දැන් මම හිතන්නේ මොකක් හරි එකක් මම attach කරගන්නවා හිතන මන් එක මෙන්න මේ ෆයිල් එකක් අරන් ඕපන් කරගන්න. එතකොට මේක ඇටච් වෙනවා. ඔයාලා පේනවා මේක අප්ලෝඩ් වෙලා ඉවරයි. එතකොට මම මෙතන ගහන මොකක් හරි සෑම්පල් කියලා මෙතන ගහලා ඉවරලා ඔයාලට රිසෙප්ෂන් කියන එකේ ඔයාලට යවන්න ඕන කෙනාගේ යවන්න පුළුවන්. එතකොට මම මේක මොකක් හරි මම මේක ඊමේල් ඇඩ්‍රස් එකක් විදියට ගහනවා කියනකොට වැරදිලා. හිතන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක හරිය ගන්න මේක බොරු එකක්. මේ ඊමේල් ඇඩ්‍රස් එක .com gmail. CODM කියලා තමයි මම තේරෙන වැරදිලා ගහලා දෙන්නේ. ඒකල මම මේක send කරනවා. send කරපුවාම ඔයාලට මේ යටි වැටෙනවා message send කියලා වැටෙනවා මෙහෙම message එක. දැන් ඔයාගේ message එක ඒ කියන්නේ email එක ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ mail එක මෙතනදී අපිට පෙන්වන්නේ ඇත්තටම මේ mail එක ගියා කියලා තමයි. නමුත් අපි ඔයාලට මතකද අපි කෙලින්ම ගහනකොට .com කියන තැනට .codm ඒ කියන්නේ .com කියන එක හරියට නෙමෙයි ගැහුවට වැරදිවට. ඒ වැරදිවට ගැහුවාම කෙලින්ම අපිට ඊමේල් එකක් එනවා ආපහු address not found කියලා. දැන් ඔයාලට මෙතන පේනවා. දැන් බාන් කම්පියුටර් එකේ වෙලාව 5:23යි. 5:23යි. මේ දැන් ඔයාලට ආපහු මේ උඩම ඇවිල්ලා තියෙන මේල් එක 5:23 pm. ඉතින් ඒ මේල් එක ආපහු ඇවිල්ලා තිනවා sample address not found your message wasn't delivered to කියලා ඔයාලට මෙන්න මේ විදිහේ message එකක් ඇවිල්ලා තියෙනවා. මෙතින් your message won't delivered to අපි ගහපු email address එක CODM මං කිව්වේ. ඒක තියෙනවා because your domain gmail could not be found. ඒ කියන්නේ අපි යවපු එක යවපු email address එක හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා check for typos or unnecessary spaces and try again. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා මේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරාම අපි ගැහුවා හරියටම හරි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම චෙක් කරලා බලනකොට මේ අකුරු ටිකත් හරියටම හරි ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි gmail@gmail.com කියලාත් හරියටම ගහලා තිනවා. හැබැයි මෙතන ඔයාලට පේනවා චෙක් ටයිපෝස් අනනෙසෙසරි ස්පේසස්. ඒ කියන්නේ මේ ඊමේල් ඇඩ්‍රස් එක ගහනකොට සමහර මොබයිල් ෆෝන්ස් වල සහ කම්පියුටර්ස් වල තියෙන දෙයක් තමයි අපි ඒක ගහ මේ විදිහට නම ටයිප් කරලා ඇඩ් එක ගහලා gmail කියලා ගහලා ඩොට් තියලා එහෙම්මම COM ගහනකොට වෙලාවකට සමහර ෆෝන්ස් වල එහෙම ඩොට් එක තිබ්බහම පස්සේ ඔටෝමැටිකලි ස්පේස් එකක් එනවා. එතකොට මොකද්ද වෙන්නේ? පේනවද? ඔයාලට මෙතන පේනවා Gmail address එක තියෙනවා. ඉතින් ඒ වුණාට මෙතන වෙනසක් තියෙන මෙතන D අකුර වැඩිපුර ඇවිල්ලා තියෙන නිසා mail එක ගිහිල්ලා නැහැ. ඒ වගේම තමයි type mistake එකක් මේක. ඒ වගේම තමයි අනිත් දේ මේ email address එකේ කොහේ හරි තැනක ස්පේස් එකක්. ඔයා බැරි වෙලා හරි ස්පේස් එකක් තිබුණොත් ඊමේල් ඇඩ්‍රස් එක වැරදියට තමයි වදින්නේ. අනේ ඒ නිසා ඔයාගේ Gmail යවන මේල් එක යන්නේ නැහැ. ඕක තමයි ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න. මොකද මගේ Gmail
ගැන තියෙන වීඩියෝ එකේ ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා මාගේ මේල් එක යන්නේ මගේ මැසේ මම ඊමේල් ඇඩ්‍රස් එක හරියට ගහවත් යන්නේ මොකද්ද හේතුව අලුතෙන් Gmail එකක් හදනවා මේකයි අය අරකයි මේකයි කික ගොඩක් අය කටි කියලා තිබ්බා නමුත් ඇත්ත කතාව මේ එතනින් ඔයාලට පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා අනිවාර්යෙන් ඔයාගේ Gmail එකේ වරදක් නෙමෙයි ඔයා ගහන මැසේජ් ඔයා ගහන ඊමේල් ඇඩ්‍රස් එකේ රිසෙප්ෂන් ගේ වරදක් එහෙම වුණාම තමයි මේල් එක අපෝ ඔයාට රිටර්න් වෙන්නේ රයිට් ඒ දෙක ගොඩක් අයද තිබ්බ ප්‍රශ්නය ඒ වගේම තමයි මේල් එක ඩවුන්ලෝඩ් කරගන්න වුණාම ඔයාලට පුළුවන් අපි හිතන්න මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් කරන්න පොඩක් ඉන්නේ ඔයාලට මොකක් හරි දැන් හරි මම ඔයාලට මේල් එකක් එවවලා ඒක මේල් එකක් කවර ලැබුවාම ඒක ඩවුන්ලෝඩ් කරන හැටි කියලා දෙන්නම් मेल मटम इवाद मन मेल पावचि मेतन तमुन मेल मेतन तमु इमेल अड्रस तमुट इमेल अड्रस आपहु लभन तमुन दम्मिक हरी अपलोड करा सेंड कर दें मेल विधि मट इन मे दिखाट वाल मेक मे मे अवलखित कवर हर वोट मेल के ऊहा मे विधि डिस्प्ले विधिता मैं वोट पे मेतन या इमेल अड्रस मेतन यूट्यूब यूट्यूब इमेल जब्बे जब्बेना मतके वाट मेक क्लिक कर पुहाम दिन गोड़क तीन प्रश्न मेक डाउनलोड कर प्रिंट करेंद मेतन वाट मेन मे फोटो एक हारी मेतन पीडीएफ एक हारी मेतन सांग हरी मगरी दिन मेतन इतना वाट मेक मेतन तीनवा ऑप्शन तुना वाला मेतन पेना यह तले तीन तले तीन डाउनलोड कर गए मेतन तीन त्रिकोण ये प्लस मार्क मेतन गूगल ड्राइव के लकना मेक कलीम वागे जीमेल अकाउंट के कनेक्ट कर तीन गूगल इमेल अड्रस गूगल ड्राइव दाने पुलवा मेक ये मेक गूगल फोटोस मेक सेवट फोटोस मेक सेव कर पुलवा ना मुत अभी सामान्यूडना मेशीन मेक डाउनलोड कर मंगवाड़ के लिए तिना मे मेतनी डाउनलोड क्लिक कर पुहाम मेतनी हर एक्टना अपे मे अदाल डाउनलोड इवराई दंग फोलडर की तपिट पैन मेती है ये अभी डाउनलोड कर मेक प्रिंट कग्गे को अब मेक निका प्रिंट करना रईट क्लिक मेतन तीन प्रिंट के ऑप्शन ने का वाले पेन विंडोज 10 తీనన మే హరి ప్రింట్ కిల్ల తీన హరి ఇతకొట ఒకట పులువం ప్రింటర్ ఎకక్ మెతని సెలెక్ట్ కరన్న ఒకగే మెషిన్ ఎకే తీన ప్రింటర్ ఎక మొకద్ద కిల్ల బల్ల సెలెక్ట్ కరన్న ఏ వగే మొగే పేపర్ సైజ్ ఎక లీగల్ ద లెటర్ ద అపి మెతన మో కిల్ల దాలా అపిట పులువం మెతన A4 వగే క్లిక్ కరగన్న A4 క్లిక్ కరపుహా మేక అదాల ప్రమాణేట యా క్రాప్ కరగన్నో ఏ వగే మెతన తీనవ ఒకట මේ විදිහට සයිසස් මාරු කරන්න පුළුවන්. මේ විදිහට සයිස් මාරු කරලා බලන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකල ඔයාලට කෙලිම මෙතනින් print දෙන්නයි තියෙන්නේ. alright. ඔය විදිහට print එකට send කරනවා. මගේ printer එකක් දැනට connect කරලා නැහැ. මෙයාට තියෙනවා print mark එක ඔයාලට පේනවා ඇති screen එකේ. ඉතින් මගේ printer එක නැති නිසා ඒක print වෙන්නේ නැහැ. ඔයාලගේ printer එකක් තිනකොට මේ විදිහට किसी प्रश्न तो प्रिंट नौकर मगिन बहुमत मेक डाउनलोड कर प्रिंट कराने के लिए मैं इतना यह प्रश्न उत्तर लेकिन कहीं थिंग अद वीडियो की मैं कथा करेंदे वाले मुखद कमेंट्स खाली मगे जीमेल वीडियो के बल्ला
නොතිබුණ දේවල් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න කරලා ඉතින් ඒවා මම ඔයාලට මේ විදිහට ප්‍රැක්ටිකල් විදිහටම කරලා පෙන්නන්නේ මොකද ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම කියලා දෙනකොට කෙනෙකුට දෙයක් තේරෙන ප්‍රමාණයත් වැඩි කමෙන්ට් එකක් කියවලා දෙයක් කරනවට වඩා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනා කියලා ඉතින් මතකතුව පල්ලා දෙන ඔක්කොටම subscribe button එක click කරන්න like කරන්න comment කරන්න ප්‍රශ්න දිනවන comment එකක් දාන්න ඉදිරි වීඩියෝස් උත් ඔයාලා වෙනින් අරන් එන්න බලාපොරොත්තු වෙමි මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ට පන්නේ share කරන්න අමතක කරන්න එපා මොකද අපේ YouTube channel එක අනිත්‍ය වගේ නෙමෙයි ඔයාලා ඉල්ලන එක අනිවාර්යෙන් ටික දවසක් ගිහිල්ලා හරි ඔයාලේ comments මම ඔක්කොම කියවලා ඔයාලට අවශ්‍ය videos ඉදිරියටත් ගෙනල්ලා දෙන්න බලාපොරොත්තු වෙමි එහෙනම් අපි දැනට සමු ගන්නවා ඔයාලට සුබ දවසක් ආයුබෝවන්.